සමන්තාචක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්දම්මං මුනිරාජත්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චක්ඛායතනං සෝතායතනං ඝානායතනං ජීවහායතනං කායායතනං මනායතනං තීති සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනාම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජයාණන් වහන්සේ ලොවට සැනසිල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ පින්වත් නිමල් ධනපාල මහත්මියතුළු පවුලේ පින්වත් හැම දෙනා තමයි අද මේ ධර්ම දානමය පින්කමෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ. ඉතින් නිමල් ධනපාල මහත්මා ප්‍රධාන හැම දෙනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණිසම වේවා කියන ආශිංසනෙන් අපි මේ දේශනාව ආරම්භ කරනවා. පින්නතුනි, අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්ට යෙදුනේ මේ දේශනාවම පාදක කරගෙන මාර්ගඵල ලබන්න පුළුවන් උතුම් දේශනාවක්. මේ දේශනාවේ නම තමයි චතක්ක සූත්‍රය. සමහර විට අහලත් ඇති. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඒ මුල්ම කාලවකවානුවේ දේශනා කරපු දෙසුමක්. ඉතින් මුලින්ම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේදී තමයි භික්ෂුන් වහන්සේලාට මේ දේශනාව වදාළේ. ච කියලා කියන්නේ මහ ප්‍රාණ තයන්. ච කියලා කියන්නේ හය. චතක්ක හයේ ගොඩවල් හයක් මෙතන තියෙනවා. මේ සූත්‍ර දේශනාවේ අපි දැනගන්න ඕන හයේව හයක්. එහෙමනම් පින්නතුනි, මේ හයේ ගොඩවල් හය තමයි අපි මේ සූත්‍ර දේශනාවෙන් ඉගෙන ගන්න. දැන් බලන්න, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුලින්ම අපි දැනගන්න ඕන ආධ්‍යාත්මික ආයතන හය ගැන. තමා ළඟ තියෙන ආයතන හය. මොකද්ද අපි ළඟ තියෙන ආයතන හය? ආයතනය කියලා කියන්නේ ගන්න නිෂ්පාදනය කරනවන එක එක දේවල්. ඉතින් අපි ළඟ තියෙන ආයතන හයක්. ඒ ආයතන හය තමයි චක්කායතනය, සෝතායතනය, ගහනායතනය, ජීවහායතනය,
කාය ආයතනේ මන ආයතනේ. අපි ඔක සිංහලෙන් තව ටිකක් තේරෙන දෙයක් කිව්වොත් මුකුත් නෙවෙයි, අමුතු දෙයක් නෙවෙයි. ඇස, කන, නාසය, දිව, කය, ඊළඟට මනස. පින්නතුන මෙන්න මේ ආයතන හය මුලින්ම අපි අවබෝධ කරගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ මොනවද මේ කියලා. ඇස. දැන් ඇස ගත්තාම අපි තේරුම් ගන්න ඕනේ මේක මම කියලා ග්‍රහණය කරගන්න පුළුවන් එකක් නෙවෙයි. මගේ කියලා අල්ලගන්න පුළුවන් එකකුත් නෙවෙයි. මගේ ආත්මය කියලා ගන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. මේක අනිත්‍ය වෙලා යන දෙයක් නේද? ඔය විදිහමයි කන. කන මම වගේ කියලා ග්‍රහණය කරගන්න බෑ. අනාත්ම වෙලා යන දෙයක්. ඊළඟට නාසය, දිව, කය, මනස මේ සියල්ලම අනිත්‍ය වෙලා යන දේවල්. එතකොට පින්නතුනේ මෙන්න මේක අපි තේරුම් ගන්න ඕනේ. මේ ආයතන හය අනිත්‍යයි කියලා. මොකද යම්කිසි කෙනෙක් මේ ආයතන හය ගැන හොඳට තේරුම් ගත්තා කියලා කියන්නේ එතන ලොකු දහමක් තියෙනවා. ඇත්තට ඒ ටික තමයි අපි අල්ල ගන්න ඕනේ. දැන් අපි බලමු අපේ ලෝකය කියලා කියන්නේ මොකටද? අපි ජීවත් වෙන ලෝකය කියලා කියන්නේ දැන් මෙතන ඉන්න අය මං ඇහුවොත් ප්‍රශ්නයක් ඕගොල්ලෝ ජීවත් වෙනවා කියලා මොනවද කරේ කියලා ඇහුවොත් මොනවද කරන්නේ කියලා ඇහුවොත් දෙන්න තියෙන උත්තරේ මොකක්ද? ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහස විඳිනවා, හිතට අරමුණු ගන්නවා. මෙතන ඉන්න කවුරුත් ඌට වඩා දෙයක් කරලා තිනවද? නෑ. ලෝකේ ලොකෝම සල්ලිකාරයා ඌට වඩා දෙයක් කරනවද? මොකද එයාට සල්ලි තිබ්බා කියලා ආයතන 20ක් 30ක් තිනවද? නෑ, එයාට තියෙන 6යි. එහෙනම් අපි ජීවත් වෙනවා කියලා කරන්නේ මේ ටික. මේ ආයතන අයින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු ටික විඳින එක තමයි කරන්නේ. ඒකයි මං කිව්වේ අපේ ලෝකය කියලා කියන්නේ මේක. වෙන දෙයක් නෙවෙයි. දැන් උදේ එළි වෙනවා, රෑ වෙනවා, හොඳට බලන්න පින්නතොනි. ওই ටික තමයි සිද්ධ වෙන්නේ. ඇහෙන් වන් මොනවා රූපයක් දකින්නවා, කාගේ හරි කතන්දරයක් අහනවා, ඊළඟට ආග්‍රහණයක් විඳිනවා, ඊළඟට ඉතින් රසය රසය කිය රස විඳිනවා, ඊළඟට පහත ලබනවා, ඊළඟට ඉතින් මනෝලෝකවල ඉන්නවා. ඌට වඩා දෙයක් කරනවද? ඌට වඩා දෙයක් අපි කවුරුත් කරන්නේ නැහැ. එහෙමනම් බලන්න මේ ආයතන හය අල්ලගත්තා කියන්නේ අපිට තේරෙනවා අපි කරන්නේ මොකද්ද කියලා. ඊළඟට මේ ආයතන හය ඉතින් අපට ඉබේ ලැබිච්ච දේවලුත් නෙවෙයි. නේද? මේ බුද්ධ ශාසනේ ඉබේ ලැබෙන එකක්වත් නැහැනේ. ඒකනේ මේකට පටිච්ච සමුප්පන්න කියන්නේ. පටිච්ච සමුප්පන්න ධර්මයක්. අපට අහැ ලැබුණේ සංසාරේ කරගත්ත කුසල විපාකයක් හෝ අකුසල විපාකයක් නිසා. කන ලැබුණත් එහෙමයි. එතකොට පින්නතුනේ මේ ආයතන හයම අපට ලැබිලා තියෙන්නේ එහෙම. එතකොට බලන්න දැන් අපි මේ ඇහෙන් රූප බලනවා. ඇහෙන් රූප බලනකොට ඕන ලස්සන රූපයක් දකිනවා, ඊළඟට අවලස්සන අපි අකමැති රූපත් දකිනවා. එතකොට අපි කැමති රූප දකින දැකීමත් අකමැති රූප දැකීමත් ඉබේ සිද්ධ වෙන එකක්ද? නෑ. ඒකත් සංසාරේ කරගත්ත කුසලෝ අකුසල විපාකයක්. දැන් අපි හොඳට පින් කරපුවාම තමයි හොඳ හොඳ ලස්සන රූප දකින්. ඊළඟට තින් අකුසල කරපුවාම මේක විපාකේ හැටියට ඕන අපි අකමැතිම පුජ්‍යලෝ දකින්න. ඔය පාරවල් වල තියෙන කුණු ගොඩවල්, අසුචි ගොඩවල්, ඔවා දකින්න ලැබෙන්නේ මොකක් නිසාද? අකුසල විපාකයක් නිසා. එතකොට බලන්න මේ කරන කියන කිසිම දෙයක් ඉබේ සිද්ධ වෙන්නේ නැහෙනි. මේ හැම දෙයකටම කුසල් අකුසල් බලපානවා. හරි, ඒක අපි පොඩ්ඩක් අපි ඊළඟට තේරුම් ගමු.
දැන් බලන්න එතකොට අපේ ලෝකය මේ ආයතන හය කියලා තේරෙනවනේ. මේ ටික තමයි අපේ ලෝකය. ඊළඟට පින්නතුනි අපි සැප විඳිනවා දුක් විඳිනවා කියලා දෙකක් තියෙනවනේ නේද? දැන් අපේ ඒකායන පරමාර්ථයේ සැප දුක් නම් දුකත් අපිට විඳින්න වෙනවා. අපි දුකයි සැපයි කියලා දෙකක් අල්ලගත්තට බුදුරජාණන් වහන්සේ වදාලේ දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ. මේ ලෝකය පිහිටලා තියෙන දුකේ. නමුත් සම්මුති වශයෙන් ගත්තහම පින්නතුනි දුකයි සැපයි කියලා දෙකක් තියෙනවා. නේද? දුකයි සැපයි කියලා දෙකක් තියෙනවා. එතකොට අපි සැප විඳිනවා කියන්නේ මොකන්ද? නොයත් හැම වෙලෙම සැපනේ හොයන්නේ. මොකද්ද සැප කියලා කියන්නේ? සැප කියලා කියන්නේ 아무ත දෙයක් නෙවෙයි. හොඳට හිතලා බලන්න. මේ ඇහැට අපි කැමති රූප දකින්න ඕන සැප. කනට කැමති ශබ්ද, කැමති සින්දුවක්. අපිට නැත්තම් කවුරුහරි ආදරෙන් නිතරම කතා කරනවා නම් සැප නැද්ද? සැපයි. දොර කනට ඇහෙන කැමති ශබ්ද සැප. නාසයට දැනෙන කැමති ගඳ සුවඳ සැප. දිවට දැනෙන කැමති රස සැප. කයට දැනෙන කැමති පහස සැප නෙවෙයිද? සැප. දිවට සිතට දැනෙන කැමති අරමුණු සැප. එතකොට සැපයි කියලා කියන්නේ මේ අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි නේද? මේ අරමුණක්. මේ ලැබෙන අරමුණු ටික තමයි සැප කියලා කියන්නේ. මේ ආයතනයන්ට ගෝචර වන අපි කැමති ආස්වාද ජනක ටික සැපයි. දුකයි කියන්නේ මොකක්ද? ඒකෙම අනිත් පැත්ත. මේ ඇහැට අපි අකමැති රූප දකින්නවනම් දැන් අකමැති පුජ්ජලෝ දකින්නවනම් දුකක්නේ. අපි ওই කතාවටත් කියන්නේ මගේ ඇහැටවත් මම දකින්න කැමති නෑ කියලා කියනවනේ දුකක් හින්දානේ. ඊළඟට නිතරම බැනුම් අහන්න වෙනවා. දුකක් නෙවෙයිද? දුකක්. ඊළඟට තමන්ගේ ගෙදර අපි හිතමු මුළු නගරේම කුණු කන්ද ගෙනත් දාන තැන් ගේ තියෙන. ඉතින් හැම වෙලේම කඳනේ. ඒතකොට ඒක දුකක් නෙවෙයිද? දුකක්. ඊළඟට දිවට තමන් අකමැති දේවල් විඳින්න ලැබින්. දුකක්. ඒ තමන් අකමැති දිත්ත වෙහෙත් එහෙම බොනවා කියන්නේ දුකක් ඉතින්. ඊළඟට පිනතුනි අකමැති පහස ලැබෙනවා කියන්නේ දුකක් නෙවෙයිද? දුකක්. අකමැති අරමුණුත් නිතරම හිතර ගලාගෙන එනවා නම් දුකක්. ඒකනේ මිනිස්සු කියන්නේ මට නොයේ දේවල් මතක් වෙනවා ඒකයි මම බොන්නේ. අර ඒ වෙලාවට ඒක වහගන්න අර බොනවා. ඒකට ඒක දුකක් වෙනදනේ. එතකොට බලන්න පින්නතුනේ දැන් දුකයි සැපයි කියන දෙකත් ඕක. මොකද්ද මේ ආයතනයන්ට ගෝචර වන අපි කැමති ටික සැපයි, මේ ආයතනයන්ට ගෝචර වන අකමැති ටික දුකයි. එතකොට දැන් අපේ ලෝකය තමයි ඕක. ඊළඟට මෙතන තව දෙයක් තියෙනවා. දැන් බලන්න මම කිව්වා මේ එකක්වත් ඉබේ ලැබෙන්නේ නැහැ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. එතකොට දැන් අපි සංසාරයේ කුසල් කරලා සැප දෙයක් දැක්ක කියන්නකෝ. අපි කැමති දෙයක්. ඒක අපි දකින්නේ මොකක් නිසාද? සංසාරයේ කරපු කුසලයක් නිසා. නැත්තම් සැප නිකන් ලැබෙන්නේ නැහැ. සැප ලැබෙන්න ඉතින් පින් කරන්න ඕන. නේද? සැප ලැබෙන්න පින් කරන්න එපා. ඒතර අපි ලස්සන රූපයක් දකින්නේ සංසාරයේ කරපු කුසල විපාකයක් නිසා. එතකොට ඒ ලස්සන රූපේ දැක්කහම මේ ජීවිතේ ඇති වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. බලන්න මේ සසර කියන එක අපිට පහර වදින හැම පැත්තෙමනේ. දැන් මේ පණ යනකම් සංසාරේ කුසල් කරලා ලස්සන රූපයක් දැකලා
මේ ජීවිතේ ඒක දකින්නකොට ඇතිවෙන්නේ ලෝභයනේ. ශා ලස්සනයි, කොණ්ඩේ ලස්සනයි, මොහොන ලස්සනයි, ප්‍රියකරුයි, ඉතින් ලෝභයනේ. එතකොට ඇතිවෙන්නේ මොකද්ද? අකුසලයක්. අපි හිතමු දැන් සංසාරේ අකුසල් කරලා, සංසාරේ අකුසල් කරලා අකමැති රූපයක් දකිනවා. අපි හිතමු දැන් පාර යනකොට අසුචි ගොඩක් දකිනවා. ඒ අකුසල විපාකයක් නිසා. එතකොට පින්නතුනේ ඒක දැක්කහම ඇති වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? දැන් සංසාරේ අකුසල් කරලා අකමැති රූපයක් දැක්කහම කුසලයක්ද ඇති වෙන්නේ අකුසලයක්ද? ඒත් අකුසලයක්. ඒ ඇති වෙන්නේ චී කියලා කියලා ගහනවනේ. එතකොට එතන පහළ වෙන්නේ මොකද්ද? දෝමනස්ස සහගත පටික සම්පයුත්ත. ඒ කියන්නේ තරහා හිතක්. එතකොට බලන්න සසර කුසල් කරලා යමක් ලස්සන දෙයක් දැක්කත් මේ ජීවිතේ බොහෝ සෙයින් උපදින්නේ අකුසල්. සසර අකුසල් කරලා අකමැති දෙයක් දැක්කත් මේ ජීවිතේ ඇති වෙන්නේ අකුසල්. ඔන්න ඕකයි සසර. දැන් තමන්ගේ දරුවා වුණත් අපි ආදරෙන් ලෝභකමින් දකින දකින වෙලාවක් ලෝභයනේ ඇති වෙන්නේ. ඇත්තම කතාව නේද? ඉතින් එහෙමනම් පින්නතුනි බලන්න මේ සංසාරයේ තියෙන ස්වභාවය. ඔය මං එකයි කිව්වේ. ඉතුරු ආයතන හයටම ඔහොම තමයි. දැන් කැමති සින්දුවක් අහනවා. මං ওই හඬට හරි ආසයි කියන සින්දුවෙදී විඳිනවනේ. විඳිනකොට මොකද වෙන්නේ? ලෝභය ඇති වෙනවා. ඉතින් ඔය විදිහට මේ ආයතන හයටම පින්නතොනි ඔය සංසිද්ධිය සිද්ධ වෙනවා. ඉතින් එහෙමනම් අපි ධර්මය දැන ගැනීම, දැන් මේ වගේ සූත්‍ර දැන ගැනීම, ලස්සන දෙයක් දැක්කත් අවලක්ෂණ දෙයක් දැක්කත් දෙකම කුසල් බවට පරිවර්තනය කරන්න පුළුවන්. දැන් අපි හිතමු ලස්සන මලක් දකිනවා. ශා ලස්සන මලක් කියලා එක පාරට ඉතින් හිතෙනවා. ඉතින් ලස්සන මල අපි එකපාරම අපිට මල් පූජා කරන ගාථාව මතක් වුණොත්, පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේ තේන ලබහාමි මොක්ඛං බොප්පම් විලායාති යතායි ධම්මේ කායෝ තතායාති විනාශ භවං. බලන්න මේ ලෝකයේ තියෙන ලස්සන නිර්මාණයක් තමයි මල කියලා කියන්නේ. මේ මල බුදුරජාණන් වහන්සේට පූජා වේවා. මේ මල යම්සේ මිලින වෙලා යනවා වගේ මගේ ජීවිතයත් මිලින වෙලා යනවා. ඒතර මල් පූජා කොච්චර විපස්සනාවක් නේද? දැන් එතකොට අපි ඔහොම තේරුමක් ඇතිවදව කරන්නේ. මම දැක්කයි රුවන්වැලි චෛත්‍ය රාජන් වහන්සේ ළඟ එහෙම දවසක් මං වඳිනවා. වඳිනකොට කෙනෙක් ඇවිල්ලා මල් අරම එකම මල් ආසනේනේ මල් ලොන කොට ගැහුවා. තව කෙනෙක් ඇවිල්ලා ඒ කොඩේ මල් ටිකක් ගැහුවා. අර වැඳ වැඳ හිටපු කෙනා නැගිටලා ගිහිල්ලා තමන්ගේ මල් ටික උඩට ගත්තා. එතකොට දැන් බලන්න මේ ගාථාව නිකමටවත් ඔළු මේක තේරුමත් දන්නවනම් ඒක කරයිද? ඒක කරන්නේ නැහැ. එතකොට මේ ගාථාවන් පැරන්නු හදලා තියෙන්නේ ඇත්තටම මේ ජීවිතාවබෝධයේ පින්නසම තමයි. එතකොට පින්නතුන දැන් පින්නතුල තේරුම් ගත්තා. දැන් පළවෙනි නෙම්ම ආධ්‍යාත්මික ආයතන 6. ඒ කියන්නේ අපි ළඟ තියෙන ආයතන 6 අනිත්‍යයි. ඒවා නিত্য නෑනේ. ඒතර අනිත්‍යයි කියලා කියන්නේ නিত্য නෑ කියන එක. එතකොට දැන් කාටවත් කියන්න පුළුවන්ද මගේ ඇහැ නিত্যයි? දැන් මෙතනින් එක්කෙනෙක්වත් මේ පොඩි දරුවුණක් දන්නවා මේ ඇහැ අනිත් වෙලා යනවා කියලා. කන ඇහෙන්නේ නැතුව යනවා නේද? නාසයේ ඔය ගොඩක් වයසට ගියාම ගඳ සුවඳ දැනෙන්නේ නැත්. ඊළඟට පින්නතුනේ දිව අනිත් වෙලා යනවා. ඊළඟට කය අනිත් වෙලා යනවා. මනසත් අනිත් වෙලා යනවා. එහෙනම් අපි මුලින්ම අවබෝධ කරගන්නවා කියන්නේ මේ ආයතන 6 අනිත්‍යයි කියලා අපි තේරුම් ගත්තා. ඔන්න පළවෙනි ගොඩ. ආයේ ගොඩවල් පළවෙනි එක. දෙවෙනි එක මොකද්ද? මේ 6ට ගෝචර වෙන බාහිර ආයතන 6ක් තියෙනවා. මොනවද ඒ බාහිර ආයතන 6? බාහිර ආයතන 6 තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු. දැන් මේකේ අරමුණු අයින් වුණාට පස්සේ ඉතුරු පහට මොකද්ද කියන්නේ අපි? පංචකාමයේ.
පංචකාමය කියලන අපි කියන්නේ මේ ඇත්ත අපි හඳුන්වන්නේ පස්කන් සැප විඳින අය කියලානේ. ඒතර මේ පංචකාමයේ ස්වභාවය එකක් තේරුම් ගන්න ඕන. ලබා ගන්නකම් වටිනවා. ලබා ගත්තට පස්සේ මේක ඇති දෙයක් නැහැ. ඒක ඔයත්තන්ගේ ජීවිතවලින් හොඳටම තේරුම් ගන්න පුළුවන්. හැම දෙයක්ම ලබා ගන්නකම් ලොකුම ලොකු දෙයක්. දැන් ඔය ජීවිතවල එක එක ඒවා ලැබුණානේ දැන් ඇතිද? ලබා ගත්තට පස්සේ ඇති දෙයක් නැහැ නේද? ගයක් වුණත් බලන්න, ඇඳුමක් වුණත් බලන්න, අධ්‍යාපනයක් වුණත් බලන්න, කසාදයක් බලන්න. දැන් කසාදයක් ගන්නකම් ලබා ගන්නකම් පුදුම උත්සාහයක් නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ අම්මලාගෙන් අහුවොත් අනේ ඔන්න ඔහේ ඇදගෙන යනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ පංචකාමයේට අයිති දේවල් වල ස්වභාවය තමයි ලබා ගත්තට පස්සේ කියති වැඩක්ම නැහැ. එහෙනම් දැන් බාහිර ආයතන 6. ඒතර බලන්න පින්නතුනේ මේ බාහිර ආයතන 6 ඒකත් අනිත් වෙලා යන දෙයක් නේද? දැන් රූප අපි කොච්චර රූප දකින්වද? ඒවා නිට්ටයයිද? නෑනේ. ඒවා අනිත්‍යයි. ශබ්ද කොච්චර ශබ්ද හනවද? ඒවා මේ අහන දැන් මම මේ කියන වචනයක් පාස අනිත් වෙලා යන එක නෙවෙන්නේ. දැන් මම මේ තප්පර ගානකට කලින් මේ කියන වචනේ ඊළඟ වචනේ කියනකොට අනිත් වචනේ අනිත්‍යයි. එතකොට බලන්න ශබ්දය කියන එක අනිත්‍යයි. ගඳ සුවඳ අනිත්‍යයි. රස නිට්ටයයි. අනිත්‍යයි. දැන් බලන්න මේ තප්පර ගානකටනේ පින්නතුනේ දිවේ ගෑවෙන එකනේ වෙන්නේ. ඔතනින් එහාට බඩට ගියාම බඩට දැනෙනවද අද හොඳ චොක්ලට් එකක් ඇවිල්ලා තියෙන කියලා? නෑ. තප්පර ගානක් මේ දිවට දැනෙන එකටනේ අපි අහුවෙලා තියෙන්නේ. දැන් බලන්න ඒ වෙනුවෙන් පොත් බලනවා, තුන පහ හදනවා, ඉතින් නොඑක් විදිහට මහන්සි වෙනවා. හැබැයි බලපුවාම තප්පර ගානයි දිවට දැනෙන්නේ. ඒක අනිත්‍ය වෙලා යනවා. ඊළඟට පහස කොච්චර අනිත්‍යද? ඊළඟට අරමුණු කියන ඒවත් ඒකාන්තෙන් අනිත්‍යයි. එහෙනම් අපේ පින්නතුල හොඳට තේරුම් ගන්න ආධ්‍යාත්මික ආයතන 6ත් අනිත්‍යයි, බාහිර ආයතන 6ත් අනිත්‍යයි. ඊළඟට දැන් මේ දෙක දෙපැත්තේ තිබ්බට මුකුත් වෙන්නේ නැහෙනේ. මේ දෙන්න එකට කරන්න ඕන. එකට කරන්න මොකක් හරි පාලමක් ඕනේ. අපි හිතමු ගංගාවක දෙපැත්තේ තමයි දැන් එක පැත්ත හැතිනවා. මේ පැත්තේ තියෙනවා රූප. මේ දෙන්න එකතු කරන්න මොකක්ද ඕන? පාලමක් ඕන. ඒ පාලම තමයි හිත, විඥාණය. ඇහැයි රූපයයි එකතු කරන සිතට කියනවා චක්කු විඥාණය කියලා. කනයි ශබ්දයයි එකට කරන සිත සෝත විඥාණය. ගඳයි ගඳ සුවඳයි දිව නාසයයි ගඳ සුවඳයි එකතු කරන සිත ගහන විඥාන. දිවයි රසයයි එකතු කරන සිත ජීවහා විඥාන. කයයි පහසයි එකතු කරන සිත කාය විඥාන. සිතයි අරමුණුයි එකතු කරන සිත මනෝ විඥාන. අන්න විඥාන. ඒතර විඥාන සිත් නිට්ටයයිද? නෑනේ. ඒක කොච්චර අනිත්‍යද කියලා බලන්න පින්නතුනි. පින්නතුන අද එක කාරණයක් ඔළුවට ගන්න ඕන. පින්නතුනි අපි රූපයක් දකිනවා කියන්නේ ඒක හිතක්. මම මේ ශබ්දයක් පිට කරනවා කියන්නේ ඒක හිතක්. නාසයෙන් ආග්‍රහණයක් විඳිනවා කියන්නේ හිතක්. දිවෙන් රසයක් විඳිනවා කියන්නේ ඒක හිතක්. කයෙන් පහසක් විඳිනවා කියන්නේ ඒක හිතක්. මනසට අරමුණක් ගන්නවා කියන්නේ ඒක හිතක්. එහෙමනම් බලන්න දැන් මේවා කොච්චර අනිත්‍යද නේද? දැන් අපි හිතමු ඔන්න දැන් අපි ගෙදර ඉන්නවා. ගෙදර ඉන්න ගමන් ටීවී එක බලනවා. ටීවී එකේ රූපය යනවා නේද? ඊළඟට ඒකේ ශබ්දත් යනවා. මොන හරි නාට්‍යයක් නම් උස කතා කරනවනේ. ඒකත් අපට ඇහෙනවා. රූපත් පේනවා, ශබ්දත් ඇහෙනවා. ඊළඟට ඔන්න දැන් Taman හොඳ බත්ති ගානෙකුත් බෙදා ගන්නවා අතට. එහෙමනේ ඔය ටීවී බලන්නේ නේද? ඒ සුවඳත් දැන් අහයට දැනෙනවා. ඊළඟට අර අනල කටේ දිවේ තියෙනකොට රසයක් දැනෙනවනේ. දැනෙන්නේ නැත්තේ නෑ නේද? දැන් කොච්චර ටීවී එකක් බැලුවත්
දිවට රහ දැනෙන්නේ නැද්ද? දැනෙනවා. ඊළඟට පින්නතුන ඉඳගෙන ඉන්න සෙටියක නැත්නම් පුටුව හරි සැප පහතු වෙන හොඳට පහසක් දැනෙනවා. ඊළඟට අර නාට්‍ය අර තියෙන දේවලු තිතර යනවනේ. මොකද්ද වෙන්නේ කියලා. එතකොට බලන්න දැන් මේ ඇත්තන්ට හිතෙන්නේ නැද්ද මේ ඔක්කොම එක වෙලාවේ වැඩ කරන්න කියලා. නමුත් එක වෙලාවේ නෙවෙයි වෙන්නේ. අපි අර ඇහෙන් රූපයක් දැකලා සිතක ස්වභාවයේ තමයි සිතක් කුඩ සිතක් පහළ වෙන්නේ නැහැ. එක සිතක් පහළ වෙලා ඒ සිත නිරුද්ධ වුණාට පස්සේ තමයි අනිත් සිත. එතකොට බලන්න දැන් අපි ඇහෙන් රූප දකිනවා. දැන් අර නාට්‍ය බලනවා. ඒතරේ නාට්‍ය බලලා ඒක නිරුද්ධ වුණාට පස්සේ තමයි අපිට ඒක සද්දය ඇහෙන්නේ. ඒ ශබ්දේ නිරුද්ධ වුණාට පස්සේ තමයි රස දැනෙන්නේ. රස නිරුද්ධ වුණාට පස්සේ තමයි සුවඳ දැනෙන්නේ. නැත්තම් සුවඳයි රසයි එකට දැනෙන්නේ නැහැ. එතකොට පින්නතුණි දැන් මේ ඇත්තන්ට හිතෙනවා ඒ වුණාට ඒව එකටනේ දැනෙන්නේ කියලා හිතෙනව නේද? ඒ වුණාට එකටනේ දැනෙන්නේ කියලා හිතෙනවා. පින්නතුණි එකට නෙවෙයි දැනෙන්නේ. ඒව වෙන වෙනම දැනෙන්නේ සිතේ වේගය කියන්න බෑ. දැන් අර ගිනි පන්දම් අර පෙරහැරවල් වලට කරකවන්නේ. දැන් බලන්න ගිනි පන්දම් කාර්යය කරකනවා ගිනි බෝලයක් අපිට පේනවා. හැබැයි ගිනි පන්දම් ඒ කරකවිල්ල නවත්තපුවාට පස්සේ දෙපැත්තෙන් පන්දම් දෙකක් තියෙනවා. අපිට මේක කරකවනකොට පේන්නේ ගිනි බෝලයක් වගේ. නැවැත්තුවාට පස්සේ එහෙම නැහැ. අන්න ඒ වගේ තමයි මේකේ තියෙන වේගවත්කමට අපිට පේනවා මේ ඔක්කොම එක උඩ එක පහළ වෙනවා කියලා. නෑ. සිතක් හටගෙන සිතක් නිරුද්ධ වුණාට පස්සේ තමයි අනිත් සිත පහළ වෙන්නේ. ඉතින් එහෙමනම් දැන් බලන්න දැන් මම මේ බණ කියනවානේ. දැන් මම බණ කියනකොට දැන් මට මේ වචන පිටකරන්න සෝත නේද? මේ වචන පිටකරන්න මට සිතක් ඕන. දැන් මේ ඇත්තන් හිතන්නකෝ. දැන් මේ පින්නතුලට මේ බණ පදයක් අහන්න මේ කන හොඳට වැඩ කරන්න එපැයි නේද? කනයි විඥානේ වැඩ කරන්න ඕන. එහෙම නැත්තම් ওই શબ્දය ඇහෙන්නේ නැහැ. එතකොට බලන්න පින්නතුනි එහෙමනම් මේකේ අපි තේරුම් ගන්න ඕන එකම දේ තමයි මේවා එකටම පහළ වෙන ඒවා නෙවෙයි. දැන් මේ පින්නතුල්ලා මේ බණ අහනකම මන් දිහා බලාගෙන තියෙනවා. එතකොට මේවා එකටම සිද්ධ වෙන්නේ නැහැ. බලනවා දැන් ආය ඇහෙනවා ඒක නිරුද්ධ වුණාම බැලෙනවා. නමුත් මේක අඛණ්ඩව යන විදිහට තමයි අපිට තේරෙන්නේ. ඒ තියෙන මේක ක්‍රියාකාරීත්වයේ වේගවත්. මම මේකෙන් කියන්න උත්සාහ කළේ මේ විඥාණය කියන එක අනිත්‍යයි කියන එක. දෙකම විඥාණය නෙවෙයි තියෙන්නේ. ඕන දැන් රූප දකින විඥාණ එකක්, ඒක නිරුද්ධ වුණාට පස්සේ ශබ්ද අහන විඥාණ එක පිළිවෙලට නෙවෙයි. කෙසේ හෝ එක සිතක් නිරුද්ධ වුණාට පස්සේ තමයි අනිත් සිත පහළ වෙන්නේ. ඒත් එහෙනම් බාහිර ආයතන හයත් අනිත්‍යයි කියන එක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට දැන් ඔන්න ගොඩවල් දෙකක් හරි. තුන්වෙනි ගොඩ. දැන් ගොඩවල් තුනක් හරි. විඥානයත් හරි නේද? චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, විඥාන හයත් හරි. එතන හතරවෙනි. හතරවෙනි තමයි ස්පර්ශ හය. චක්කු සම්පත්ස, සෝත සම්පත්ස, ගහන සම්පත්ස, ජිව්වා සම්පත්ස, කාය සම්පත්ස, මනෝ සම්පත්ස. පින්නතුනි මෙන්න මේකත් හොඳට තේරුම් ගන්න අපට ඇහෙන් රූපයන් දකින්න තුන් දෙනෙක් එකතු වෙන්න ඕන. තුන් දෙනෙක් එකතු වෙන්නේ නැතුව අපිට කවදාවත් ඇහෙන් රූපයක් දකින්න බෑ. ඒකට කියන මොකද්ද? ස්පර්ශය. දැන් අපි ස්පර්ශය කියලා සාමාන්‍ය ව්‍යවහාරය කියන්නේ මොකක්ද? දොන්න අපේ ඇඟේ කවුරු හරි ගෑවෙනවා. එතකොට අපි කියනවා මෙන්න මෙයා මගේ ඇඟේ ස්පර්ශ වුණා කියලා අපි එහෙම කියනවානේ. හැබැයි මෙතන කියන්නේ ඒකම නෙවෙයි. ඒ හා සමානයි මෙතන කියන්නේ එකතුවක් තමයි. තුන් දෙනෙක්ගේ එකතුව. දැන් බලන්න. දැන් මේ තණ්හාව පවා හටගන්නේ මේ ස්පර්ශයෙන්නේ. ස්පර්ශය නැත්තම් තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. එතකොට බලන්න
ඇහෙන් රූපයක් දකින්ඩ කවුද තුන් දෙනා එකතු වෙන්න ඕනේ? ඇහක් තියෙන්න ඕනේ, රූපයක් තියෙන්න ඕනේ, සිත තියෙන්න ඕන. ඒතර මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් හරි අඩු වුණොත් රූප පේනවද? රූප පේන්නේ නැහැ. දැන් පින්නතුල දැකලා තියෙනවද සමහර උදවිය ඉන්නව ඇස් අරගෙන නිදා ගන්නවා. දැකලා තියෙනවද? මන්නම් දැකලා තියෙනවා ඇස් අරගෙන නිදී. ඒතර යාගේ ඇස් දෙක ඇරිලා තියෙනවා. ඉස්සරහින් රූප තියෙනවා. එයාට රූප පේනවද? රූප පේන්නේ නැහැ. ඇයි ඒ? හිත තියෙන්නේ වෙන තැනක. අර බලන්න තුන් දෙනාම එකතු වෙන්න ඕනේ. මේ තුන් දෙනා එකතු වුණොත් රූප පේනවා. රූප පෙවුනොත් ඇලීමක් හරි ගැටීමක් හරි ඇති වෙනවා. එහෙනම් බලන්න ඇහෙන් රූප දකින්න මිස්පර්ශය අවශ්‍යයි. එතකොට එහෙමනම් කනෙන් ශබ්ද අහන්නත් එහෙමයි. කනක් තියෙන්න ඕන, ශබ්ද තියෙන්න ඕන, හිත තියෙන්න ඕන. දැන් එකක් හරි අඩු වුණොත් ශබ්ද අහන්න පුළුවන්. බෑ. දැන් බලන්න අපි බර කල්පනාවක ඉන්නවා. බර කල්පනාවක ඉන්නකොට කවුරු හරි අපිට කතා කරනවා. අපිට ඇහෙනවද? ඇහෙන්නේ නැහැ. ඒ කෙනා ළඟටම ඇවිල්ලා ඇඟ හොල්ලලා අහනවා, අනේ ඔයා කොයි ලෝකෙද ඉන්නේ කියලා. මහර නැද්ද? අහලා තියෙනවා. අර බලන්න හිත වෙන තැනක තිබුණොත් ඇහෙන්නේ නැහැ. එහෙනම් මේ තොන් දෙන එකතු වෙන්න ඕන. මේක තමයි ස්පර්ශය. නාසයෙන් ආග්‍රහණය කරන දේ නහයක් තියෙන්න එපැයි. ගනසුවන් තියෙන්න ඕන, හිත තියෙන්න ඕන. දිවෙන් රස විඳින්න දිවක් තියෙන්න ඕන, රස තියෙන්න ඕන, හිත තියෙන්න ඕන. කයෙන් පහත විඳින්න කයක් තියෙන්න ඕන, පහත තියෙන්න ඕන, හිත තියෙන්න ඕන. සිතින් අරමුණු ගන්න සිතක් තියෙන්න ඕන, අරමුණු තියෙන්න ඕන, ඥානෙ තියෙන්න ඕන. මේක එකතු වෙන්නේ නැතුව අපිට කිසිම අරමුණක් දකින්න හම්බෙන්නේ නැහැ. එහෙමනම් මෙන්න මේ ස්පර්ශය කියන එකත් අනිත්‍යයි කියන එක අපි තේරුම් ගන්න ඕන. මොකද ස්පර්ශය කියන එක පිනතුනේ හැම වෙලේම මේකෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. දැන් ධර්මයේ තියෙන ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් හරකෙක් ගවයෙක් හැම ගහන උඩ හැම පණ පිටි උඩ හැම අයින් කරපුවම දැන් අර ලේ හැමන තියෙන්නේ මේ ගවයා තමයි දැන් දැවිල්ල. මෙයා මේකෙන් බේරෙන්න වතුරට බහිනවා. ඒතර වතුරේ ඉන්න මාළුව කොටනවා. එතන ඉන්නත් බෑ. ඊළඟට ඔන්න අවුවට එනවා. අවුව රත් වෙනකොට ඒත් දනවා. ඒ ඉන්නත් බෑ. ඉතින් ගහකට ඒත් තියෙනවා. ගහේ ඉන්න සත්ව ටික මේ ඇඟට බහිනවා. ආයේ ඉතින් හැම ගහපු හරකේ කිටියොත් බේරෙන්න පුළුවන්. බේරෙන්න බෑ. අන්න ඒ වගේ තමයි ස්පර්ශය කියන එක. ඇහැයි රූපයයි සිතයි එකතු වුණොත් රූප පේන එක වළක්වන්න මායාටවත් බෑ ඉතින්. අන්න ස්පර්ශය. ඉතින් එහෙමනම් මේ ස්පර්ශය කියන එකත් අනිත්‍යයි. අනිත්‍ය නැද්ද? දැන් අපි කියවන්නේ මීට කලින් ඇහැ අනිත්‍ය නම්, රූප අනිත්‍ය නම්, සිත අනිත්‍ය නම් මේ තුන් දෙනාගේ එකතු අනිත්‍ය වෙන්නේ නැද්ද? අනිත්‍ය වෙනවා නේද? අනිත්‍ය වලින්මනේ හැදිලා තියෙන්නේ. දැන් බලන්න ඒකට ලස්සන උපමාවක් උන්වහන්සේ වදාලා කෙනෙක් කියනවා ගහක් පෙන්නලා මේ ගහේ මේ කඳ අනිත්‍යයි. ඊළඟට මේකේ අරටු අනිත්‍යයි. අතු අනිත්‍යයි. කොළ අනිත්‍යයි. මල් අනිත්‍යයි. හැබැයි ඉතින් මේකේ සෙවණ නම් නිත්‍යයි කියලා කියන එක වෙන්න පුළුවන්ද? ඒක වෙන්න බෑනේ නේ. අනිත්‍ය නම් ඔක්කොම සෙවණත් අනිත්‍යයි. ඊළඟට තවත් ඒ වගේම උපමාවක් තියෙනවා. ඔන්න පහනක් තියෙනවා. කෙනෙක් කියනවා මේ පහන අනිත්‍යයි. මේකට දාන තෙලොත් අනිත්‍යයි. වැටියත් අනිත්‍යයි. සිලත් අනිත්‍යයි. හැබැයි මේකේ ආලෝකය නම් නිත්‍යයි කියන එක වෙන්නේ නෑනේ. අර ඔක්කොම අනිත්‍ය නම් ඒකත් අනිත්‍ය. අන්න ඒ වගේ තමයි ඇහැ අනිත්‍ය නම්, රූප අනිත්‍ය නම්, සිත අනිත්‍ය නම් ඒ තුන් දෙනාගේ එකතුව අනිත්‍යම තමයි. එහෙනම් දැන් පින්නතුල තේරුම් ගන්න ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශය අනිත්‍යයි. එතකොට දැන් අපි මේ ගොඩවල් හතරක් කතා කරා. පස්වෙනි ගොඩ මස්සෙනි ගොඩ මොකද්ද?
වේදනා පස්ස පච්චයා වේදනා. වේදනා හයක් තියෙනවා. චක්කු සම්පස්සජා වේදනා කියලා අහලා තියෙනව නේද? අපි සිංහලෙන්ම කියමු එතකොට තේරෙනවා. ඇහැ නිසා ඇතිවෙන වේදනාව, කන නිසා ඇතිවෙන වේදනාව, දිව නිසා ඇතිවෙන වේදනාව, කය නිසා ඇතිවෙන වේදනාව, සිත නිසා ඇතිවෙන වේදනාව. දැන් වේදනාව වේදනාව කිව්වම නිකන් කෙලින්ම ඔළුවට යන්නේ නිකන් දුකක් වගේ නේද? දැන් මේගොල්ලෝ සැප විඳිනකොට හොඳට සැපෙන් ඉන්න වෙලාවක කවුරු හරි යාළුවෙක් කෙනෙකුට අනේ මන් ලොකු වේදනාවක් ඉන්නේ කියලා කියනවාද? නෑනේ නේ. අපි මේ වචනේ පාවිච්චි කරන්නේ මොකටද? දුකෙන් ඉන්නකොට, ඔන්න මොනවා හරි ගැටලුවක් ඉන්නකොට අනේ මට දැන් මේ කතා කරන්න බෑ, මං ඉන්නේ ලොකු වේදනාවක කියනවා. වේදනාව කියන්නේ මොකද්ද? වේදේ තීතිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. විඳිනවා විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියන්නේ. මොනවද අපි විඳින්නේ? සැප විඳිනවා, දුක් විඳිනවා, මධ්‍යස්ථ වේදනා විඳිනවා. එතකොට පින්නතුනේ දැන් අපි ඒක පාවිච්චි කරන්නේ දුක් විඳිනවට විතරයි. සැප විඳිනවට අපි කියන්නේ නැහැ නේද? හරිනම් සැප විඳිනවටත් කියන්න ඕනේ. එහෙනම් වේදනාව කියන්නේ විඳිනවා. එතකොට මොනවද විඳින්නේ? සැප විඳිනවා, දුක් විඳිනවා, මධ්‍යස්ථ වේදනා විඳිනවා. මෙන්න මේ විඳීමට කියන මොකද්ද? වේදනාව කියලා. එතකොට මේ වේදනාව බලන්න. ඇත්තටම වේදනාව කියන්නේ කොච්චර අනිත්‍යයිද නේද? දැන් ඔන්න එකපාරම අපිට කවුරු හරි කෙනෙක් දැක්කම සැප වේදනාවක් කැමති කෙනෙක්. එයා ගිය ගමන්ම තරහකාරයෙක් වෙනවා. දුක් වේදනාව. එතකොට බලන්න මේ වේදනාව පින්නතුනේ තැම්පත් කරලා සැප වේදනාව තැම්පත් කරලා තියාගන්න පුළුවන්. එහෙමනම් මිනිස්සු කීයටවත් මේ මිල මුදල් තැම්පත් කරන්නේ නැහැ. ගබඩා කරයි හොඳට සැප. සැප ගබඩා කරන්න බෑනේ නේද? එතකොට බලන්න මේ සැප කියන එක පින්නතුනේ අනිත් වෙලා යන දෙයක්. වේදනාව. එතකොට සැප වේදනාවක් වින්දත් ඒකත් අනිත්‍යයි, දුක් වේදනාවක් වින්දත් ඒකත් අනිත්‍යයි, මධ්‍යස්ථ වේදනාවක් වින්දත් ඒකත් අනිත්‍යයි. දැන් අපේ මෙතන ඉන්න මේ පින්නතුල්ලා කොච්චර සැප විඳලා තියෙනවද නේද? දැන් ඒ සැප පින්නතුනේ දැන් ඒ විඳපු සැප සිහිනයක් වගේ නෙවෙයිද? සිහිනයක් වගේ අනිත් වෙලා ගියා. ඊළඟට මේ පින්නතුල ඔළුව ගහගෙන ඇති බිත්තිවල දුක් විඳලා ජීවත් වෙන්න බෑම කියලා වගේ දුක් ඇවිල්ලා ඇති. නමුත් ඒවත් දැන් නෑ, නේවත් අනිත් වෙලා ගියා. එතකොට බලන්න විඳින සෑම වේදනාවක්ම පින්නතුනේ අනිත්‍යයි නේද? එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා වේදනා හයත් තේරුම් ගන්න, වේදනා හයත් අනිත්‍යයි. මොකට මම ලස්සන දෙයක් කියන්නම්? එදිනෙදා ජීවිතයේදී හොඳට ගලප ගන්න පුළුවන් කතාවක්. දැන් අපි මෙහෙම හිතන්නකෝ. ඔන්න ගෙදර ඉන්නවා. ගෙදර ළමයින්ගේ වැඩ කරගෙන උයාපිහාගෙන ගෘහණියක් හැටියට ඉන්නවා කෙනෙක්. ඔන්න දුරකථන ඇමතුමක් එනවා. මෙයා ගිහලා කිව්වොත් ටෙලිෆෝන් එක අන්සර් කරනවා. එතකොට දවන දුරකථන එහා පැත්තෙන් කෙනා ඔන්න මහා කතන්දරයක් කියන, ඔයාට මෙහෙම චෝදනාවක් තියෙනවා, ඔයාගේ නරයා මෙහෙම කිව්වා මෙහෙම කිව්වා, ඔයා මේ වැඩේ කරාද, කොච්චර කැතයිද, ඔන්න චෝදනා පත්‍රයක් ටෙලිෆෝන් එකකින් කියනවා. එහෙම වෙනව නේද? දැන් මෙයාට දැන් අර ගෙදර වැඩ ටික කරන්න පුළුවන් ඊට පස්සේ ඔක්කොම ඉවරයි. දැන් ගෙදර වැඩත් බෑ, ළමයින්ගේ වැඩත් බෑ. මෙයා මොකද කරන්නේ? තව කාට හරි ආය දුරකථන ඇමතුමක් කරගෙන අහන, ඔයා හිටියද මට මෙහෙම කියනකොට, බලන්න මට මෙහෙම කියලා තියෙනවා. ඉතින් වටේම හොයනවා. හොයන්නේ නැද්ද? හොයනවා. එතකොට ඒ වෙලාවේ ඉඳලා නිකන් පිස්සු හැදිලා වගේ නේද? මුකුත් කරගන්න බෑ. ඉතින් පින්නතුනේ දැන් බලන්න ඕ වගේ ප්‍රශ්න ඉතින් හැම වෙලේම එනවා. දැන් ඕ වගේ දෙයක් ආවට පස්සේ අපි මෙහෙම හිතුවොත් බලන්න ආයේ කවදාවත් ප්‍රශ්න එන්නේ නැහැ. දවසක් මම ඔය වගේ මම මේ මගේ අත්දැකීමක් කියන්නේ.
මං බණකට යනකොට මහත්යෙක්ගේ ඉතින් මං එයා එදාමයි දැක්ක ඉතින් මාව එක්ක යන්න ඇවිල්ලා වගේ මගේ මොබයිල් ෆෝන් එකට ඉතින් කතාවක් ආවා. ඉතින් මගේ දැන් බණ කියන්න යන ගමනත් හරි අවුල් දැන් මට. ඉතින් මං දැන් කල්පනා කරා දැන් මට විමසන්නත් බෑ මං දන්නේ නැති කෙනෙක් ළඟ ඉන්නේ. ඉතින් මං ඒ වෙලාවේ කල්පනා කළා දැන් මොකද්ද මේ? ඒ වෙලාවේ මට මේ දේශනාව මතක් වුණා. ඔන්න බලන්න දැන් මේ කතාව මගේ කොහෙට දාවේ? කනට. කන කියන එක නিত্য දෙයක්ද අනිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්. මං කල්පනා කළා අනේ කන අනිත්‍යයි. ඉතින් මේ අනිත්‍ය තැනට තමයි මේක ආවේ. ආපු ශබ්දය නিত্যයිද අනිත්‍යයිද? අනිත්‍යයි. එතකොට ආපු ශබ්දයත් අනිත්‍යයි. කනත් අනිත්‍යයි. ආපු ශබ්දෙත් අනිත්‍යයි. ඒතර මේක දෙන්න එකතු වුනේ විඥාන නිසා. ඒකත් අනිත්‍යයි. ඒතර මේ තුන් දෙනාගේ එකතු ස්පර්ශයත් අනිත්‍යයි. මේ ස්පර්ශය නිසා දැන් මට ලැබිලා තියෙන දුක් වේදනාව ඒකත් අනිත්‍යයි. පින්නතුනි ඒ ප්‍රශ්නේ ගියා ගියාම අද වෙනකන් ඒ ප්‍රශ්නේ ආවේ නැහැ. ප්‍රශ්නේ එන්න විදිහක් නැහැ. ඒ මුතේ ඔක්කොම අනිත්‍ය දේවල් අල්ලගෙන අපි නැහින්නේ නේද? හොඳට හිතලා බලන්න උදේ ඉඳලා රෑ වෙනකන් බොරුවට මේ ප්‍රශ්න අල්ලගෙන දඟලන්නේ. මේ අනිත්‍ය දේවල් අල්ලගෙන අපි නිකන් නැහින්න හදනවා. එහෙනම් ප්‍රශ්නයක් ආවට පස්සේ අපිට ප්‍රශ්න වෙන්න වෙන තැනක් නැහැනේ. ප්‍රශ්නේ ඉන්න තියෙන ওই 6 තමයි. නේද? එක්ක ඇහෙන් එනවා, නැත්නම් කනෙන් එනවා, නැත්නම් නාසයෙන් එනවා, නැත්නම් දිවෙන් එනවා, නැත්නම් කයෙමුත් එන්න පුළුවන්. මනසින් මොනෝ ලෝකෙක ඉඳලා එහෙම එන්නත් පුළුවන්. වෙන ප්‍රශ්න එන ක්‍රමයක් තියෙනවද? නැහැනේ. ඉත එහෙමනම් බලන්න, අන්න බලන්න මේ අවබෝධය තේරුම් ගත්තාම හරිම ලේසි. ඉත එහෙමනම් පින්නතුනි එදා අර නන්දක කියන ස්වාමීන් වහන්සේ නන්දක වාද කියලා සූත්‍රයක් තියෙනවා. භික්ෂුණීන් වහන්සේලාට අවවාද කරන්න කියලා ඇරියන්නේ බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ භික්ෂුන් වහන්සේ දා ගිල කිව් බණ මොකද්ද? නැගිනිවරුනි අද බණ කියන්නේ මං වෙනත් ක්‍රමයකට කිව්වා. මං අහන ප්‍රශ්න වලට තේරෙනවා නම් තේරෙනවා කියන්නේ කිව්වා, නැත්තම් නෑ කියන්නේ කිව්වා. මොකක්ද ඇවි? අර භික්ෂුණීන් දහසකින් මෙන් අහනවා නැගෙනින ඇස නিত্যයිද අනිත්‍යයිද? භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා කිව්වා අනිත්‍යයි කියලා. ඔය විදිහටම ආයතන හයම ඇහුවා. ඊළඟට ඇහුව ඇහැට ගෝචර වන රූප ශබ්ද ගන්ධ රස උවත් අනිත්‍ය. නিত্যයිද අනිත්‍යයිද? අනිත්‍යයි කිව්වා. ඉතින් ඊළඟට පින්නතුනේ ඒවා එකතු කරන විඥාණය ස්පර්ශය ඔක්කොම ඇහුවා. ඔක්කොම අනිත්‍යයි කිව්වා. ඊළඟට නන්දක ස්වාමීන් වහන්සේ වුණ යමක් අනිත්‍ය නම් දුක නම් මම මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද කියලා. අර භික්ෂුණීන් වහන්සේලා උත්තර දුන්නා එහෙම ගන්න බෑ කියලා. ඉතින් දේශනාව හොඳට ඔළුවට වැදුනා. ඉතින් විහාරයට ගියා. දිග සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ කිව්වා නන්දක දවස් 15කට සැරයක් තමයි බණ කියන්න යන්න ඕනේ භික්ෂුණීන්ලට. හැබැයි නන්දකගේ දේශනාව හරි හොඳයි. අද දේශනාව පොයදාට ඉස්සෙල්ල පායපු හඳ වගේ කිව්වා. හැබැයි පරිපූර්ණම නැහැ. හැබැයි හොඳයි බණ. හෙටත් යන්න කිව්වා. ඔය බණම කියන්නකෝ අකුරක් නැර. ඒ බණම කිව්වා දහසක් භික්ෂුණීන් එක්කම තැන රහත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ නන්දක හාමුදුරු විහාරයට ආවට පස්සේ කිව්වා නන්දක අද බණ නම් පෝය දවසේ පායපු පොන් සඳ වගේ කියලා. එහෙමනම් පින්නතුනි මේ වගේ දේශනා එක දවසක් අහලා බෑ. මේ වගේ දේශනා නිතර මහන්න ඕන. මේ අනිත්‍යතාවයේ මේ ආයතනවල තියෙන අනිත්‍ය ස්වභාවයේ මේ දේශනා නිතර 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 අපට ඇහෙන්න ඕන. එතකොට තමයි නිකාම හිතේ පැත්තට ගලාගෙන යන්නේ. අවබෝධය අපට ඇති වෙන්නේ. එහෙම නැතුව දැන් මේක අහලා මෙතනින් අමතක කරාට මේකෙන් හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒත් එහෙමනම් අපට කරන්න පුළුවන් මෙහෙම දෙයක්. දැන් අපි උදේ හවසට එහෙම බුදුන් වඳිනවානේ. බුදුන් වඳිනකොට මුලින් අපි මේක ලියා ගන්නවා කොළයක. ලියාගෙන සජ්ජහායනා කරනවා ගාතාවක් වගේ. ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, සිත අනිත්‍යයි.
ඒවාට ගෝචර වන රූප අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, ගන්ධ අනිත්‍යයි, රස අනිත්‍යයි, පහස අනිත්‍යයි, අරමුණු අනිත්‍යයි, ඊළඟට චක්කු විඤ්ඤාණය අනිත්‍යයි, සෝත විඤ්ඤාණය අනිත්‍යයි, ගහන විඤ්ඤාණය අනිත්‍යයි, ජීවා විඤ්ඤාණය අනිත්‍යයි. මේ විදිහට පින්නතුනි මේ ඔක්කොම අනිත්‍ය වශයෙන් දකිනවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි, යමක් අනිත්‍ය නම් දුක නම් මම මගේ කියලා ග්‍රහණය කරගන්න බෑ කියලා අපි ඒක කියවනවා. ඕක කාලයක් සත්‍යයනා ස්වරූපෙන් කිව්වහම හැම දෙයක්ම දැක්කහම පින්නතුනි ඒකේ අනිත්‍ය ස්වභාවය නිකම්ම ඔළුවට දැනෙනවා, හිතට දැනෙනවා. අල්ලන්න දෙයක් නෑ, ඕකේ අනිත්‍ය වෙලා යන දෙයක්. ඉතින් මේ අනිත්‍ය සංඥාව කියලා කියන්නේ පුංචි කුසලයක් නෙවෙයි. පුංචි කුසලයක් නෙවෙයි කියලා කියන්නේ දැන් සෝහාන් පුජ්ජලෝ 100කට දෙන දාණයට වඩා එක සකදාගාමින් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵලයිනේ. සකදාගාමින් වහන්සේලා 100කට දෙන දාණයට වඩා එක අනාගාමින් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵලයි. අනාගාමින් වහන්සේලා 100ක් නමකට දෙන දාණයට වඩා රහතන් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵලයි. රහතන් වහන්සේලා 100ක් නමකට දෙන දාණයට වඩා පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵලයි. පසේ බුදුරජාණන් වහන්සේලා 100 නමකට දෙන දාණයට වඩා ලෝතුරා බුදු කෙනෙකුට පූජා කරන දාණය මහත්ඵලයි. ඉතින් මේ විදිහට මේක දිගට තියෙනවා. අන්තිමට පින්නතුනි ඊටත් වඩා මහත්ඵලයි කෙනෙක් හදවතින් තෙරුවන් සරණ යනවා නම්. දැන් මේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තිසරණේ සරණ යාම ඊට වඩා මහත්ඵලයි. අසද්දස මහ දානෙට දෙනවට වඩා මහත්ඵලයි. තෙරුවන් සරණ ගිහිල්ලා මෛත්‍රිය වඩනවා නම් ඒක අසුරුසණක් ගන්න මොහොතේ පින්නතුනි ඒක ඊටත් වඩා මහත්ඵලයි. දැන් බලන්න මේ කුසල් කියන ඒවා අපේ තියාගෙන මේවා කරන්නේ නැත්තේ නේද? කුසල් කොච්චර තියෙනවද කරගන්න? එක තප්පරයක් මෛත්‍රී වැඩුවනම් ඊළඟට පින්නතුනි මෛත්‍රී වඩනවටත් වඩා ඒක අසුරුසණක් ගන්න මොහොතේ අනිත්‍ය සංඥා වඩනෝ නම් ඒක මහත්ඵලයි. එතකොට මේ සාතනෙ අනිත්‍ය සංඥාවට ගහන්න කුසලයක් නැහැ. ඒක තමයි ඉහළම කුසලය. ඉතින් දැන් පින්නතුලා නිකන් ඇත් දෙක පියාගෙන ඇස අනිත්‍යයි කියලා හිතුවත් කොච්චර කුසලයක්ද කියලා බලන්න. එහෙමනම් පින්නතුනි අනිත්‍ය සංඥාව වඩනකොට කෙලෙස් ගැලවෙනවා හැම පැත්තෙම. දැන් බලන්න ආත්මමානය කියන එක නැති වෙනවා. අවිද්‍යාව නැති වෙනවා. රූප රාගය නැති වෙනවා. අරූප රාගය නැති වෙනවා. භව රාගය නැති වෙනවා. කාම රාගය නැති වෙනවා. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ පින්නතුනි මොකෙන්ද? අනිත්‍ය සංඥාව වැඩීමෙන්. ඒ නිසා පින්නතුනි මේ ආයතන 6 මේ විදිහට අනිත්‍ය වශයෙන්ම වඩන්නට පින්නතුන්ලා මහන්සි ගන්නට ඕන. ඒක ඉතාම වැදගත් දෙයක්. ඉත එහෙමනම් දැන් මේ දේශනාව හොඳට හිතට අරගෙන යම්කිසි මට්ටමකට මේ ආයතන 6 තියෙන අනිත්‍යතාවයේ බාහිර ආයතනවල විඥාන 6, ස්පර්ශ 6, වේදනා 6, තව එකක් තියෙනවා. ඒ වේදනාව නිසා ඇතිවෙන තණ්හා. තණ්හා හයකුත් තියෙනවා. ඒ තමයි රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. මේ තණ්හාත් ඒකාන්තේ මනිත්‍යයි. එහෙමනම් මේ විදිහට මෙනෙහි කරන කෙනාට වහ වහාම මේ ධර්මය අවබෝධ කරගන්නට ඒක ඒකාන්තේ මත්වැලක් වෙනවා. ඒ නිසා පින්වත් හැම දෙනාටම ධර්මය අවබෝධ කරගන්නට මේ දේශනාවත් අත්වැලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන නිමල් ධනපාල මහත්මිය ඇතුළු පවුලේ පින්වත් හැම දෙනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනි රොජ සංගම ශ්‍රී වර්ධනාරාමයේ කලපිටිය දීපාරාමය යන උභය මහා විහාරාධිපති වැඩවිසු 2022 ඔක්තෝබර් මාසයේ 26 වන දින අපවත් වී වදාළ අඹන්නැල්ලේ චන්ද විමල නායක ස්වාමින් වහන්සේට මේ උදාර කුසල් නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. 2022 මාර්තු මාස 24 වන දින
දායකත්වයේ දරුව අතරින් සදාටම වියෝ අඹන්නැල්ල මාහේන ගම්මානයේ විසු HDM ලොකු බණ්ඩා ආදරණීය පියාණන්ට සැප්තැම්බර් මාස 25 වන දින පරලෝක සැපත් YM චන්ද්‍රාවති ආදරණීය මෑණියන්ට ජනවාරි මාස 22 වන දින පරලෝක සැපත් HDM රංජිත් ධනපාල ආදරණීය සහෝදරයාට 2014 ජූලි මාස 8 වන දින පරලෝක සැපත් ප්‍රසන්න හෙට්ටිආරච්චි තරුණ මහත්මයාට මව පාර්ශ්වයේ පිය පාර්ශ්වයේ පරලෝක සැපත් සියලුම පින් බලාපොරොත්තු වන සියලුම ඥාතීන්ට ඒකාන්තේ මේ පින් පෙනේවා. අපේ ඥාතීන් සාදු සාදුකයා මේ පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම හඟුරන් කෙත පොත්තුල් රජ මහ විහාරයේ වැඩ සිටින අඹන්නැල්ලේ පඤ්ඤානන්ද මහමිපාණන් වහන්සේට, ඒ වගේම කලගන්වත්ත සුදර්ශනාරාමාධිපති රෝගාතුරව ගිලන්නෝ වැඩ සිටින අඹන්නැල්ලේ ධම්මරතන මහමිපාණන් වහන්සේට, අඹන්නැල්ලේ ශ්‍රී සද්ධර්ම තිලක සීමාරාම විහාරස්ථානයේ රෝගාතුරව ගිලන් වැඩ වතන රිදීගම සිරිවිමල මහමිපාණන් වහන්සේ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනි දේශකයන් වහන්සේට, ඒ වගේම ප්‍රඥානාලිකාවේ ගෞරවනීය අනුශාසක ස්වාමින් වහන්සේ, කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත්, ඒ වගේම දෙවියන් සහිත සමස්ත ලෝකයාටම ඒකාන්තයෙන් මේ කුසල් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් අප හැම දෙනාටම මේ කුසලය ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන් පිණිස වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිළිටුවා ගනිමු. ආකාතත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මම් පරන්ති. ද්වේෂඛයෝ නිබ්බානං